ඉතින් කොහොම හරි මට ඒ දැන් ඒ වෙලාවේ වුණත් අර දැන් ඒ අර දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙලාවේ ඉතින් මම ක්‍රමයක් කරනවා දැනුත් මම කරනවා ක්‍රමයක් කියන්නේ ඒ කියන්නේ මට දැන් මේක වැඩක් වෙලා තියෙනවා එතකොට ඒකට ශක්තියක් ගන්නවා ඊළඟ මම ඉතින් කුටියේ හිටියා පැය භාගයක් මම ඉතින් හරි ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලා කාමරේ ඉතල අර පන්සල ඉන්නකොට මම යම් ප්‍රැක්ටිස් එකක් කරනවා පින්නතනේ රිලැක්ස් කර සම්පූර්ණයෙන්ම ඇතුළකට යනවා ඊට පස්සේ ඒකෙන් ආයේ ශක්තිය එනවා නැත්තම් මම ආයේ මුණ ඇඹුල් කරන්න ගියොත් හරිනේනේ අනිත් ගෲප් එකට ඒගොල්ලන් හිතයි ඒගොල්ලන් දන්නවා මම දැන් මේ තව ගෲප් එකක් ඉඳලා ඉන්නවා තමයි මේ දෙන්නේ කියලා ඉතින් මේ දැන් ඒ අයටත් මම මේක දෙන්නේ ඒගොල්ලන්ට දෙන්න තියෙන්නේ මොකද මේ බණ නෙමෙයි මේ මේ ඉන්නකොට මේ ඉන්න විදිය ඒ කියන්නේ මම මහන්සි වගේ මෙහෙම මේකෙන් ඉන්නවනම් මේවයි ගොඩාක් බණ කියන්න එච්චර හොඳ නෑ වැඩි කතා කරන එකත් අර ශක්තිය වෙන වැඩක් මේක යෝස් නිශ්ශබ්දව මාස ගණන් කතා කරන්නේ නැතුව ඉන්න බලවේගයක් මාත් දැන් ඒක තමයි බලවේම කතා කරගෙන ඉන්නකොට පිංගුතුලට යම් සැහැල්ලුවක් එන්නේ මොකද මේ බලයක් යනවා මේ 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 කාමරේට එතකොට තමන්ට එනවා අනිවාර්යෙන්ම අර වෙලාවෙ තිබ්බ ඇඹුල් වෙච්ච ගැටිය සැහැල්ල හටුයි දැන් දැන් ඊට වඩා හිටියනේ තවම ඇඹුල් වෙන්න ඕනේනේ හැබැයි ඒක මොන හරි තමන්ට දැන් දන්නේම නැතුව කතා තමන්ට යම් දෙයක් ඇති වෙයි ඒ කියන්නේ මහන්සියක් නැති වරි වෙන්නේ නැති මේවා දැන් ඇක්ටිව් මොලේ ඒ පැත්ත ඇරෙන්න ඕනේ ඇරිච්ච නැති ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ ඒක වැඩ වැඩි හිතට මේ භාවනා කරන්න බැරි ඒ පැත්ත මොලේ ඇරලා නැහැ පින්වතුනි මේක ඇරුණාම තමන්ට පොඩ පොඩ තමගේ ලස්සනක් වැඩි වෙනවා තමන්ට තව මහන්සිය දැනෙන්නේ නැති වැඩත් හොඳට කෙරෙනවා තමයි ජීවිතේ පරිපූර්ණයි මේ වැඩ වලින් ජීවිතේ ඉවරයකට මේවා වෙන්නේ නැහැ මා කියුණාම තව जीवित ඒකේ මේ විඤ්ඤාණය කොන්ෂස්නස් එක මේවා අපි තේරෙන්න ඕනේ පින්වතුනි දැන් මේක අර කියනවා hard question කියලා මේ විද්‍යාඥයෝ අතර මේ විඤ්ඤාණය මොකක්ද කියලා මේ මේක මේ පළාත්වල ඒගොල්ලන්ට කිසිම තේරුමක් නැහැ ඒගොල්ලන් හිතන්නේ මේ නියුරෝන් මොකක් හරි තාම ඒකෙත් තමයි මේ හිත පරිදි මෙන්න හදාගන්න පුළුවන් ට්‍රාන්ස්ප්ලැන්ට් එකක් කළා මේ පදවත් වෙන්න එහෙම වුණත් මම සිවුරු ගලවලා තමත් එක පැටි කරනවා ඔය විඤ්ඤාණය කියන්නේ විඤ්ඤාණය පින්වතුනි ඒක ඒක ඇඟ තමයි ඉන්ස්ට්‍රුමන්ට් එකක් බේස් එකක් කරගෙන හටගන්න දෙයක් ධර්මතාවයක් ඉතින් මේක දැන් අපි බලමුකෝ දැන් අපි හිතන්නේ සාමාන්‍යයෙන් ඔය දැන් අපි මොන හරි පික්චර් කරනවා සන්සෙට් හරි මොන ලස්සන දැන් අර මේ පව් වෙනකොට මොකක් හරි තිබ්බ නිකන් ලස්සන ලෝන් එකක් හරි මොකක් හරි තමන්න ඒක සීපත් කරන්න පුළුවන් බෑකප් එකක් ලස්සන සීනරි එකක් देखो ईरा देखो पहले तेरे साथ देखो वो मैं हितने कोड़ पिंगो तो नहीं हम अभी मोले बैलून स्टडी कराने का पार्ट में हितने में कहाँ नुआ के मैं एक यार मैं नर्व्स बैठे करने में का ये ना अबे इतनी पेंडेंट बैन है तमाम मुकाद देख के क्या एक संपूर्ण में विनस सेपरेट में का දැන් අපි කෑමුණත් ඒකනේ කෑමවර දැනෙන කෑ දැනෙන ඒවා හැම අපි දැනෙනවරෝ මේවා චොක්ලට් මේක අයිස්ක්‍රීම් අරෝ මේවා කියලා දැනෙනකොට ඒ පිට හට ගන්න විඤ්ඤාණය විඤ්ඤාණය ඇස්සේ තමයි අර ෆැක්ටර්ස් තියෙන දැනීම සංඥා වීම ඒව තමයි කොටස් විඤ්ඤාණයක හැම මොහොතකම හිතක් පහළ වෙනකොට දැනීමක් තියෙනවා සංඥා වෙන එකක් තියෙනවා සංඥා වෙන විදිහට අපි රියැක්ට් කරනවා හොඳට සංඥා වුණොත් ලෝභයෙන් නරකට ද්වේෂයෙන් මධ්‍යස්තව නියුට්‍රල් මේ රියැක්ෂන් එකට කියන කර්මයි අපි කර්ම රැස් කරනවා අපි හිතුවොත් එහෙම හිතෙන් කර්ම කටින් එහෙම කිව්වොත් වචී කර්ම ක්‍රියාවෙන් කරොත් කාය කර්ම මේක තමයි නිරන්තරයෙන්ම අපේ වෙන්නේ පින්වතුනි ඉතින් මේ රියැක්ෂන් එක ද මේක ද කෑම බලන්න අපි එහෙම මේක අඳුර ගන්නවා හැබැයි පින්වතුනි අපි වෙන කෙනෙක් කෑම කනකොට බලන්න හිටියොත් මොකද පේන්නේ යාට දැනෙන දේ අපිට දැනෙනවද එතකොට ඇති ආකාරයෙන් අර මෙටීරියල් දේවල් සිද්ධ වෙන හැටි අපිට පේනවා
අපිටත් අපේ කටේ කෑම ඒ විදිය ඒ අර වෙන කෙනෙක්ගේ කෑම කනවා වගේ පේනවා නම් ඇස්සේ ඇත්තට වෙන්නේ මොකද්ද කියලා මොනවාද අපි අර තියෙන පින්තූරෙන් හිතාගෙන ඉන්න එකමද චොක්ලට් කෑල්ල ඒ විදියටම තියෙන කට ඇස්සේ ඒක වමනයක් බවට පත් වෙනවා දෙනතන්නේ හ්ම් ඒ ඒ වමනේ ඒ බල එහෙම බලනකොට තමයි පින්වතුනි ඇත්ත පේන්නේ මේ විඥානයේ මුලාවක් මේ කෑම කියන එක මේ කියන්නේ මේ මැටීරියල් බඩි එක ෆෝම් කරලා අපි හිතෙන් හිතෙන් හදාන එක ඔක්කොම ඒකයි කියන්නේ මැජිෂන් කෙනෙක් කියලා ඒ වගේ තමයි ළමයිත් පින්වතුනි දැන් ළමෙක් මැරුණම දැන් ඒක ආසකතාවනේ මේ අහන්න කොහමද ළමෙක් මැරුණම ආයි ඉපදෙන තැනක අම්මලට කිව්වොත් මේ ළමයා අපි අරන් ගෙන්නම් බලාගන්න කියලා යාට කැමතිද කිවන්නත් නෑ හයිෂා එහෙනම් ඒ අම්මට අතට ඕනේ ඒ රූපේ තේරෙන්නත් නැහැ ඒ රූපේට තමයි පින්වතුනි ඒ ඒ හිත ඒ විඤ්ඤ ඒ චකස් වෙන්නේ ඒ රූපේ තමයි ඒ රූපේට තමයි බැඳිලා දැන් සමහරට වයසක මේ හාඳුරු වින මහන වෙලා අපතේ කරන්න ඉගෙන අමාරුයි ඒගොල්ලන්ගේ පුතාලා දොර ඒගොල්ලන් එක ක්‍රමයකින් කරනවා ඒක ඒගොල්ලන් මට කියලා තියෙනවා ඒ ස්වයං වහන්සේලා ඔය නවසිවිකය නවස් නවයේදී කොහොමද බොඩි එක ඩිසින්ටිග්‍රේට් වෙන්නේ ඒ ඩිසින්ටිග්‍රේට් වෙන මේක ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා ඒ එතකොට තමයි අර ළමයා කියන කෙන පින්තූරයට ඒක ගලපලා ගන්නකොට අර ඒ අර තියෙන බැඳෙන බැඳීම ඇති කරවන විකෘති සංඥාව කැඩලා යනවා විඥානේ අඳුර ගන්න පුරුදු වෙනවා එතකොට තමයි ලොකු බරක් ලොකු දුකක් නැති වෙන පටන් ගන්නවා පිටතට දැන් ඕස්ට්‍රේලියාවේදී මම අර කෑම සම්බන්ධ ඔය විස්තර කරලා ඒක ප්‍රැක්ටිස් කරනදී මමත් කරා ඒක රෙකෝඩ් කරලා දිනවා සමහරට ඒ අර කැමරා කට්ටිය හිතන දැන් ආම්බුල දාන්නේ වල දෙනවා අපි කැමරා එක හරියට කියන්නේ නැහැ මං කොහොමද යමත් දැන් තමයි ගන්නවා නෝ I want to demonstrate that because මේක important මේක ප්‍රායෝගිකව කොහොමද එතකොට පොඩක් එක ගන්නවනේ මමත් ප්‍රැක්ටිස් කරන වෙලාව ගන්නද දැන් මම කැමරේ කෝන්නේ කියන්නේ හොඳට රස විඳින්න යනවා නේද? ඇංගිල රංජ මොන් යනවා වගේ කියන්නේ. මේක මේක අපි කාටත් කොමන්නේ දැන් ඒකනේ දැන් විතර හාමුදුරුව වගේ කියලා අනිත් අය තිකින් කරනවානේ. හාමුදුරුව වළඳන යනකොට අපි හාමුදුරුව අයින් වෙනවා ගන්නම් කියලා කියනවා. පින්වතුනි මේ වෙලාවට තමයි තමන් මේ මුලාවේ මේක එන්ජොයි කරන්න ඕනේ ධර්මයෙන්. දැන් මම මේවා කරා මේගොල්ලන් උත් කරා මේගොල්ලන් ගිහි කට්ටිය වුණාට මොනවුනත් හරිම මම ඒක දැක්ක මේ රටෙත් ඒ ඇති මට දැනෙනවා ලංකාවේ මොකද ප්‍රීමියම් තමයි මේ පිට ඉන්නේ මේගොල්ලන්ට ඕන දෙයක් ඇචීව් කරන්න පුළුවන් මේගොල්ලන් හොඳට මහන්සි වෙන්න පුරුදුලා තියෙනවා මට හරි සතුටුයි මේගොල්ලන් එක ප්‍රැක්ටිස් කරලා පින්වදනේ කෑමේ රස ඒ ගන්න එක නැති වෙන විදිහට කල්පනා කර කර එතකොට අර අනිත් බොන්ඩේජස් උත් මේ ළමයා මගේ මේ නෝනා මගේ කියන එක අර ඝන ගතිය නැති වෙනවා ඒක අර මානසික විඥානේ නිකම් මේ ඇත්ත නෙමෙයි කියන එක පොඩ්ඩක් හරි වැටෙන්න පටන් ගන්නවා. ඒත් ඇත්ත කියලා බදාගෙන ඇතිවෙච්ච ටෙන්ෂන් එක හැලෙන්න පටන් ගන්නවා.